නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මෝදාසනේ වැඩ සිටිනේ සෞරණීය ලොකුස්වාමීන් වහන්සේගෙන් අවසර අනෙකුත් සියලුම ලෝකාවද සීසකින් අවසරයි. උස්සරණ වණියේ පූර්ණ කාලීන භාවනා යෝගී වේදී සිටිනේ යෝගාවතර පිළිසක් ඉදිරිපත් කරගෙන අවස්තන මේ විපස්සනා ධර්ම දේශනා මාලාවේ පසුගිය වාරය වෙන විට අප්‍රමාදී යෝගාවචරයෙකු විසින් විපස්සනා ඥාන සඳහා සූදානම් වීමක් දක්වාම විස්තර ක්‍රමක්‍රමයේ පිළිදරව කරන්න යෙදුනා. පසුගිය වාරයේදී මේදී විශේෂ සංදිස්ථානයක් වන හේතු ධර්මයේ සහ ඵල ධර්ම අතර එකිනෙක පවතිනා වූ සංකීර්ණ සම්බන්ධතා සම්බන්ධයේ තැන් විස්තරයක් ඉදිරිපත් කරන්න තිබුණා. මූල ධර්ම ඒ වාගේම අධ්‍යක්ෂීම් වලට සම්බන්ධ කරලා. එයින් අපිට සිටියෙන් ගන්න තියෙන අදහස එහෙම නැත්නම් ප්‍රකටවම ගන්න තියෙන අදහස මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ හේතු ඵල ධර්ම ස්වરૂපය පටිච්ච සමුප්පාද ස්වરૂපය යම් කෙනෙක් විවරදිය වටහා ගන්නවා නම් ඔහු එතනදීම වැඩට බහිනවා, භාවනාවට බහිනවා, නැත්නම් සීල සමාධි ප්‍රඥා දිනු කිරීමට උනන්දු වෙනවා, උත්සාහ වෙනවා, උත්සුක වෙනවා. යම් විදිහේ මිත්‍යා සංකල්පයකට වැටුනොත් එහෙම නැත්නම් දිට්ඨියකට වැටුනොත් ඒ පුද්ගලයා හේතු අධ්‍යක් ගන්නවා, කාරණාව අධ්‍යක් ගන්නවා, වැඩි භාවනාව මානසිකාරයේ පැවැත්වීම පතරලා. මෙන්න මේ විදිහට තේරුම් අරගත්තොත් යෝගාවචරයට මේ ඊටාම ගැඹුරු දිට්ඨිජාලය. මේ ගැඹුරු වාද පත වල ඇත්තා වූ අහේනිකතර එහෙම නැත්නම් පරාභවයට ඇද දමන ස්වરૂපය දැක් ගන්න පුළුවන්. යෝගාවචර ජීවිතයක නිතර මේ දෙක පවතිනවා. විශේෂයෙන්ම පූර්ණ කාලීන භාවනා කරන යෝගාවචරයෝ තමන් වශයෙන් ප්‍රමාදීව නැත්නම් කායගත සතියෙන් යුක්තව තමන් ගැනම අවධානය යොමු කරගෙන ඉන්නවනම් විවිධ අවස්ථාවල තමන්ට මේ භාවනා කර්මාන්තය සඳහා එළඹ සිටි සිහිය උනන්දු භාවය සජීවී භාවය වාවා සම්පාදනය කළ යුතු තත්වය සීඝ්‍රං සීඝ්‍රං කියන විදිහට සම්පාදනය කළ යුතු තත්වයට හිත උනන්දුව නැගී සිටිනවා. තවත්වරක සියලු කරුණු සියලු බාධක දුරු වෙලා කරුණ සම්පූර්ණ වෙලා තිබුණත් හිත එපා කරවන, කම්මැලි කරවන, වෙහෙස කරවන, අප්‍රිය අමනාප නීරස කරවන මානසික තත්වයකට වැටෙනවා. මේ නිසා යෝගාවචරයට දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන් මේ හිත්තේ තාමත් දික්තිගත වෙන්න අවස්ථාවක් තියෙනවා. වාදවලට අහුවේ පවතින ඉඩ තියෙනවා. මේ සෑම
කම්මැලි භාවයක් මේ සෑම අනුත්සුක ස්වරූපයක් මේ මොකක් හරි පැතිවල වර්ධවල තේරුම් ගත්ත ධර්ම ස්වරූපයක් බුද්ධජානන් වහන්සේ ඉදිරිපත් කරන්න යෙදිච්චේ පටිච්ච සමුප්පාද ක්‍රමයේ තේරුණාන ආරභත නික්ඛමත යුංජත කියන විදිහට දැන් වහා මෙතනම මම ආරම්භ කරන්නේ එහෙ දැන් තෝරයි ඒ කටයුතු වල නියැලෙන්න ඕනේ අන්න ඒ ස්වරූපේ අපි කෙටි වශයෙන් මතක් කරගන්න ඒ විදිහට අරමුණක් අරමුණක් පාස දිවේන විනාශ වෙන අරමුණ කියන ඒ අරමුණක් අරමුණක් පාස යෝගාවචරය ඒ අරමුණේ යතාවෝ නැතනම් අරමුණට මූණ දීම කියන මානසිකාරයේ පැවැත්ම කියන මේ කටයුත්තේ පවතින ආ වූ නාම ධර්ම රූප ධර්ම අවබෝධ කරන සුළු විදිහකට භාවනාව පවත් වෙනවන අනි යෝගාවචරයගේ හිත නිතරම වහාම පටන් ගන්න දැනම යෙදෙන්න අප්‍රමාදී වෙන්න සජීවි වෙන්න පෙළගෙන එහි ගැඹුරු අවස්ථාවක් තමයි නැත්නම් දෙවෙනි පන්තිය කියලා කියන්න පුළුවන් මේ වැටහෙන නාම ධර්ම සහ රූප ධර්ම වල හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවය වටහා ගැනීම. දෙන්නෙක් වශයෙන් තේරුම් ගන්නව පමණක් නෙවෙයි ඒ දෙදෙනා අතර පවතින ආ වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාව තේරුම් ගන්න. මේ තේරුම් ගැනීම නිසා වෙන විදිහකට කියනවා නම් පවතින ආ වූ සියුම් සෑම සම්බන්ධතාවයක්ම සවිස්තරව තේරුම් ගැනීමට කටයුතු කරන නිසා යෝගාවචරය අවබෝධය නිරීක්ෂණය නැත්නම් මානසිකාරයේ වැඩි වෙන්න තමන්ට දැක ගන්න බැරි ස්වરૂපයක් ගුඪ භාවයක් ගුප්ත භාවයක් කැළමෙන්නේ. ඉතාමත්ම සමීපව බැලුවොත් මේක අතට ගත්ත නෙල්ලිකියක් වාගේ ඉතාමත්ම පැහැදිලි වෙනවා. මේ හේතු සහ ඵල වශයෙන් එකිනෙක සම්බන්ධ වීමේ කිසිම රහසක් නැහැ. තියෙන්නේ සංකීර්ණ භාවයක්. ඒ අතර පවතින ආ වූ විවිධ සම්බන්ධතා මේ නිසා යෝගාවචරය අනීම ධර්ම රසය නැත්නම් ධර්මානුකූල යෙදවීමක් පවත්වනවන යෝගාවචරයගේ කුතුහලය වැඩි කරවන උනන්දුව වැඩි කරවන භාවනා රතිය වැඩි කරවන ස්වરૂපයක් මේ අවස්ථාවේදී පහළයි. දකින අරමුණේ එකිනෙකා වශයෙන් සම්බන්ධ වෙන හැටි හිතත් අරමුණත් අරමුණත් හිතත් එම නැත්නම් හිත හිතට අරමුණ අරමුණට වශයෙන් විවිධ සම්බන්ධතා තීරුම් ගන්නකොට යෝගාචරයාගේ මෙනෙහි කරන සෑම වාරයක් පාසා විශේෂයෙන්ම නිවැරදිව මෙනෙහි කරන සෑම වාරයක් පාසා යෝගාචරයාට සැක දුරු වෙන නිසක භාවය ප්‍රකට වෙන අවස්ථාවකටපත් වෙනවා මේ தත්ත්වය දිගින් දිගට පවතින්ද අඳුර සුවෝක ලපකලල් සියල්ලම දුර වෙලා හිත බොහෝම ප්‍රබාසර ස්වරූපයකටපත් වෙනවා දැක ගන්න බැරි සම්බන්ධතා අඩු වෙන්න පටන් ගන්නවා මේ අවස්ථාවේදී මෙතුආකල් නොදන්න සැකසිත අඳුර සහිත ස්ථාන දුර වෙමින් පැහැදිලි ප්‍රසන්න නිසක තැන් වැඩි වෙනකොට මේකද කියනවා විසුද්ධියක් කියලා මේක පිරිසිදු වීමක් මේ පිරිසිදු වීමට කියනවා කාංකාවිතරණ විසුද්ධිය කියලා මෙතුවා කල් සංසාරේ පැවතුනා වූ විවිධ මිත්‍යා මත, ගුඪ මත, গুপ্ত මත වලට ඉඳ දීපු සැක ක්‍රම ක්‍රමයෙන් දුර වෙන්න පටන් අරගන්න. දුර වෙන්න පටන් අරගෙන මේ නාම රූප ධර්ම අතර සම්බන්ධතාවයක් හැර බාහිරින් නොපෙනෙන අද්භූත ගුඪ ඵල වේග නැති බව තේරුම් අරගැනීම නිසා යෝගාවචරයන් තුල මේ අවස්ථාවේ ශ්‍රද්ධාව වෙනසක් ඇති වෙනවා. මෙතුආකල් යෝග අවධිරය මේ මෙනෙහි කිරීමේ ක්‍රමය අරමුණට හරියට හිත නංවන්න ඕනේ ඒ විදිහටම දිගින් දිගටම හිත නංවන්නත් ඕනේ කියලා ගුරුවරුන් විසින් දෙන්නා වූ උපදේශ මෙතුආකල් පිළිගත්තේ ගුරු ගෞරවේ නිසා ධර්ම ගෞරවේ නිසා කබාරගත්තේ ප්‍රසාද සද්ධාය පැහැදීමෙන් බාරගත්තා නමුත් Taman වශයෙන් ඒක ප්‍රත්‍යක්ෂයක් තිබුණේ නැහැ දැන් මේ සැක දුරු වේගන යනකොට තමයි හරියට පිම්බීම මතුවෙනවනේ ඒ පිම්බීමට හිත එල්ල කිදීමෙන් ඒ වාගේම යන්තාක් පිම්බී මතුවෙනවනේ ඒ සෑම පිම්බීකටම එකම ගෞරවයෙන් කිසිම ඉන්දෙන්ද
කලකීම අඩු කරලා ගෞරවය අඩු කරන්නේ නැතුව දිගටම සමාන ගෞරවයකින් නැත්නම් ඒක ආකාර වීදයකින් මෙනෙහි කරගෙන කරගෙන යනකොට ඒ පින්වීම ගැත්තා වූ මේ නාම රූප ධර්ම හේතු බල ධර්ම වැටහෙනකොට එයි යත්තා වූ තත්ත්වය පැහැදිලි වෙනකොට පින්වීම හැකිලිම තුලම තිබුණා වූ කියන්න පුළුවන් උසක දුර වෙනවා. මේ දුර වෙනකොට තමන් වශයෙන් ඕනේ තැනක ඕනේ වෙලාවක ඕනේ අවස්ථාවක අධදක ගන්න පුළුවන් ශක්තියක් මේ නිවැරදි මාර්ගය දක ගන්න පුළුවන් ශක්තිය තමන් තුළ තහවුරු වෙනකොට අර මෙතු ආකල් බාහිරෙන් බාරගෙන තිබුණු ශ්‍රද්ධාව ඇතුළතම මුල් බහ ගන්න පටන් ගන්නවා. මේකට කියනවා ඕකප්පන ශ්‍රද්ධාව කියලා. මේ නිසා හරියට භාවනාවේ ඉතාමත්ම ගෞරවයෙන් යෙදෙන ඉතාමත්ම වීර්යවන්තව යෙදෙන යෝගාවචරය නුගෝ කලකින් අර තමන් කලින් පිළිගත්තා වූ ගුරු උපදේශ තමන් වශයෙන්ම අත්දක ගන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරය තුළ කුසල ඡන්දේ පහළ වෙනවා. දැන් මේ දුර්වෙනින් පවතින සැක විචිකිච්ඡා හිත විසිරී යෑම ස්වરૂප වෙනුවට මේ විසිරී යෑමේ ධර්මතාවය පවා හේතුඵල වශයෙන් සම්බන්ධ වෙනකොට මේ සම්පූර්ණ කරගන්න පුළුවන් මේ හේතුඵල සම්බන්ධතාවයේ ආත්පසින්ම දැක ගන්නවා කියලා කුසල ඡන්දේ පහළයි. මෙන්න මේ කුසල ඡන්දේම තමයි යෝගාවචරයට නැවැත නැවතත් හිත අරමුණට නංවන්ත වීර්යයක් බවට පත් වෙනවා. මේ වීර්යය වැඩි වෙන්න යෝගාවචරයාගේ සතියේ ඒ වගේම සමාධියේ ගැඹුරක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ විදිහට මෙනෙහි කරන එක නිවැරදි මෙනෙහි කිරීමක් පාස දැන් යෝගාවචරය හරියට එක ගලක් විදලා හඹ පොකුරක් මේ එකවර බිම දා ගන්නවා වගේ එක මෙනෙහි කිරීමකින් විශාල ආනිසංස රාශි ලබා ගන්න පටන් ගන්නවා. එක පැත්තකින් බලනවා නම් සෑම මෙනෙහි කිරීමක් පාසාම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ස්වરૂපය නැත්තම් දුක්ඛ සත්‍ය ප්‍රථමයේ වශයෙන් අවබෝධ කරන ස්වરૂපය දැක ගන්නවා. දුක්ඛ සත්‍යයේ තියෙන්නේ ආත්පත අවබෝධ කරගත යුතු පරිඤ්ඤය ස්වરૂපයක්. දැන් යෝගාවචරයාගේ මෙනෙහි කිරීම හරියට නිවැරදිව අරමුණට එල්ල වෙනවා. අරමුණ තෝරන්නේ නැහැ. අරමුණට ප්‍රියාප්‍රිය භාවනේ මධ්‍යස්ථ හිතින් මතුවෙන අරමුණට හිත නංවනවා. ප්‍රධාන අරමුණ පිම්බීම හැකිලිම ආස්වාද ප්‍රසවාසයෙන් එහි හෝ හිත නංවනවා. එහෙම නැතිනම් මතුවෙන වේදනාව සාද්දයක්, රූපයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් පිටවිල. මොන දෙයකටෝ හිත කෙලිම නංවනවා. මේ පස්සග්‍රාහීත්වයක් නැතුව තේරුමක් බේරුමක් කරන්නේ නැතුව ප්‍රියාප්තිය භාවත ඉදනත බහිත නැංගීම නිසා මතුවෙන අරමුණක් පාස නාම රූප දැක ගන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඒ විදිහට නාම රූප දැක ගන්න යෝගාවචරයාගේ හිත හේතුඵල ධර්ම දැක ගන්න තරමට සංසිද්ධියාවක් ඇති වෙනවා. තැන්පත් භාවයක් ඇති වෙනවා. මේ විදිහට අරමුණේ පෙර නොදක්කා වූ ආත්පස දැක ගැනීමේ ස්වરૂපයක් ඇති වෙනවා. මේකට කියනවා පරිඤ්ඤය භාවය. මතුවෙන අරමුණේ පෙර නොදුතු විදෝ ස්වરૂප දැක ගන්න. මේ විදිහට දැක ගැනීමත නම් අනිවාර්යයෙන්ම යෝගාවචරය අරමුණේදී ප්‍රිය වෙලා බෑ. අරමුණ විදී අප්‍රිය වෙලා බෑ. ඒ නිසා සිත් අප්‍රමාදීව මධ්‍යස්ථවම යොදන්න ඕනේ. මෙහි කියන්නේ යෝගාවචරය අර නාම රූප දැක ගන්න හේතුඵල සම්බන්ධතාවය දැක ගන්න විදිහට යම් ආකාරයකට හිත යොදවනවා නම් එතන තෘෂ්ණාව තිබිලා බෑ. සමුදේ සත්‍ය තිබිලා බෑ. ඒ නිසා මෙතනදී මේ කියන්නේ ඉබේම සමුදේ සත්‍ය ප්‍රහාණය සිද්ධ වෙලා තියෙනවා. අරමුණ හොඳයි කියලා බාරගන්නේ නැහැ. අරමුණ නරකයි කියලා බාරගන්නේ නැහැ. නමුත් මෙතන ධර්ම ස්වરૂපයක් තියෙනවා. මේ සමුදේ සත්‍ය පෙන්වන්නේ තෘෂ්ණාව වශයෙන්. ඇලීම වශයෙන්, ආසාව වශයෙන්. නමුත් යෝගාවචර දන භාවනාදී මේ ඇලීම ගැටීම කියන දෙකම අරමුණු වර්ණ ගන්නවා. ප්‍රකෘති ස්වરૂපය මෝහා කරනවා. කොහොමද මේ ගැටීම තෘෂ්ණාවක් වෙන්නේ? ගැටීමට හේතුව අපි ගත්තොත් දුක් වේදනාවක්, අතික වේදනාවක් මතුවෙනවා. මේ වේදනාව තියෙන්නේ මේ පරියන්ඛයේ මේ ස්වરૂපය නිසා. යෝගාවචරයයි වෙනුවට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට වඩා හිටගෙන ඉන්න ඉරියව්වට ආසාවක් ඇති කරනවා. නැත්නම් වෙනස් ඉරියව්වකට ආසාවක් ඇති කරනවා. මේ ආසාවේ බැඳෙන නිසා දැන් ඉන්න ඉරියව්වෙන් ඒ කැමති ඉරියව්වට වෙනස් වීම මෝහයෙන්ම සිද්ධ වෙනවා.
ප්‍රමාදයෙන් යුක්තව සිද්ධ වෙනවා වහවහා සිද්ධ වෙනවා මෙන්න මේ හේතු වෙන්නේ ඒ ඉරියව්වකට ඇත්තව කැමැත්ත නිසා ඒ වාගේම කටුක අමිහිරි දර්ශනයක් ඉදිරිපත් වෙච්ච වෙලාව යෝග ආවචරයට ගැටීම පහළ වෙනවා ඒ මොකද මේ අමිහිරි කටුක දර්ශනේ වෙනුවට ප්‍රිය දර්ශනයක් විශේෂයතාව ඇලීම නිසා මේ විදිහට රූප වේවා ශබ්ද වේවා ගන්ධ වේවා රස වේවා ඒක කටුක වෙන්නේ යෝගාවචරය ඊට වඩා හොඳ දෙයක් ප්‍රාර්ථනා කරන නිසා. ඒ ප්‍රාර්ථනාව තිබියදී මේ කතුම දේම නැවතුනාද ඉදිරිපත් වෙනකොට ඒ දේ නොවේවා, ඒ දේ විනාශ වේවා කියන ගැටුම පාවෙයි. ඒකටත් හේතු වෙන්නේ මූල වෙන්නේ අර ආසාවමයි. ඒ නිසා මෙතන කතාවක සම්මා සම්බුද්ධජානන් වහන්සේගේ වචනේ දක්වන්නේ තෘෂ්ණාව, ඇලීම වශයෙන්. මොකද භාවනා කරන යෝගාවචරයට මේ ඇලීම ගැටීම දෙකම දැක ගන්න පුළුවන්. දෙකටම හේතු වෙන්නේ ඇලීමමයි. ඒ කියන්නේ හරියට නාම රූප ධර්ම තේරෙනවා නම් ඒ වාගේම හේතුඵල සම්බන්ධතාවය පිළිබඳව විස්තර වැටහිගෙන එනවා නම් එතන සමුදේ සත්‍ය ප්‍රහාණය සිදු වුණා කියලා ගණන් ගන්න පුළුවන්. මේ විදිහට සමුදේ සත්‍ය ප්‍රහාණ වෙලා ඉඳ විදිහට කියනනම් ආසාවෙන් තොරව, එතෙන් ගැටීමෙන් තොරව, මුලාවෙන් තොරව හරියට අරමුණට හිත යෙදෙනවා නම් අන්නේ අරමුණ ඇති යථා ස්වરૂපේ වැටෙනවා. ඒකයි තව ප්‍රකෘති තත්ත්ව ආකාරයේ වැටෙනවා. මෙන්න මේ තත්ත්ව ආකාරයේ වැටීම නිසාම යෝගාර්ථයට ඒකේ නිදීමක්, නිමුක්තියක්, නිරෝධයක් පාළ වෙනවා. ඒ අරමුණත් එක තමන්ට විහෙසක් බැඳීමක් ගැටීමක් අවශ්‍ය නැහැ. ඒ අරමුණ අරමුණ වශයෙන් කටයුතු තමන් දකින්න එක් විදිහට අවබෝධ කරගන්න එක් විදිහට නිරීක්ෂණය කරනවා. මෙන්න මේ විදිහට යෝගාර්ථය අරමුණේ බැඳීම ඇලීම නැති තාක්කල් ඒ අරමුණෙන් විමුක්ත වෙනවා. ඒ අරමුණෙන් නිරෝධය ලබනවා. ඒ විදිහට නිරෝධය ලබන්නේ මෙතුවා කල් යෝගාවචරය යම්ම සීලයක පිහිටල කටයුතු කරන නිසා. මේ සීලය මත ඉඳගෙන මේ මෙනෙහි කිරීම සිදු කරනකොට ක්ෂණික වශයෙන් සමාධිය සමාධි ශික්ෂාව දිනු වෙන නිසා. මේ සමාධි ශික්ෂාව මත මේ නිවැරදි දර්ශනය පහළ වෙන නිසා. එන්නේ විදිහට කියනවනම් මෙතුවා කල් වැඩුවා වූ මේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා එනිදෙන්නන ආර්ය අෂ්ටාංගික මාර්ගය යම් ප්‍රමාණයකට වැඩුණු නිසා මේ ක්ෂණයේයි එන්න කිරීම නිවැරදි මෙනෙහි කිරීම නිවැරදි මේ කිනුක දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය මාර්ග නිරෝධ සත්‍ය අවසාන වශයෙන් මාර්ග සත්‍යත් తాවකාලිකව සම්පූර්ණ වෙනවා මෙතනදී මේ తాවකාලික වයි කිනුක යෝග අවධිර හොඳට මතක තියාගන්න ඕනේ මේකට පොත්පත්වල තදංග නිරෝධේ වශයෙන් සඳහන් කරනවා යන්න මොහොතක නිවැරදි වෙල්ල කිරීමක් තියනවා නම් නිවැරදි මෙනෙහි කිරීමක් තියනවා නම් ඒ ක්ෂණයේ යෝග අවස්ථරය මිදිලා ඒ ක්ෂණයේ යෝග අවස්ථරය නිරෝධ වෙලා නමුත් ඒක තාම තමන්ගේ අතට අහුවෙච්ච බුද්ධියට සින්න වෙච්ච බෝධිලයක් වගේ නෙවෙයි ඒක ඒ ක්ෂණයට තමයි පවතින්නේ මොකද ඊට අවශ්‍යනේ මෙනෙහි කිරීම නොවෙන් දෙයක තියෙනවා අසතිමත් වෙන් දෙයක තියෙනවා වෙන විදිහට කියනවා නම් තාම මාර්ග ඥාන සම්පූර්ණ වෙලා නැහැ මේ නිසා යෝග අවස්ථරය දැන් කරන්නේ මේ ක්ෂණය දිගට පැවැත්වීමයි. පෙර ක්ෂණයේ ඇති කරගත්තා වූ සත්‍ය ඊගාව ක්ෂණය දක්වාම නොසැලී නොබිඳී පවත්වයි. ඇතින යම්ම ක්ෂණික සමාධියක් වෙනවා නම් ඒ පෙර ක්ෂණික සමාධිය පසු චිත්තක්ෂණයේ ක්ෂණික සමාධියට නොසැලී නොබිඳී පවත්වනවා. එතකොට ප්‍රඥාවේ වර්ධනයේ නොසැලී නොබිඳී පවතිනවා. මේ විදිහට දිගට වෙනවා නම් යෝග අවතරය තුළින් සිද්ධ වෙන්නේ මෙහි කරන වාරයක් වාරයක් පාසා මේ මාර්ග ඥානයත් ක්ෂණ ක්ෂණ වශයෙන් වැඩිවීම. ඒ නිසා එක සාර්ථක මෙනෙහි කිරීමක් පාසා දුක්ඛ සත්‍ය වශයෙන් හාත්පස දැන ගැනීම. එපා කිරීම යටිම් දුරු කිරීම වශයෙන් සමුදේ සත්‍ය ඉබේම ප්‍රහාණය වීම. සත්වාකාරයෙන් අරමුණ ආගෝධ කිරීම කියන නිරෝධ විමුක්තිය ඒ වගේම මාර්ග ඥානෙ වැඩි වීම. මේ විදිහට යෝග අවතරය දිගට කරගෙන යන්නේ අර කලින් කියාපු විදිහට දැන් ශ්‍රද්ධාව පහළ වෙලා තියෙන නිසා මේ විදිහට දිගට කරගෙන යනවා නම් භාවිත බහුලීකත ක්‍රමයට ක්‍රමක්‍රමයෙන් මෙනෙහි කරන මෙනෙහි කරන වාරයක් පාසා මේ මාර්ග ඥානය සම්පූර්ණ වීමේ පූර්ව භාග මාර්ග ඥාන අංග සම්පූර්ණ වෙච්චහම මාර්ග ඥානයේදී මේ මාර්ග අංග සම්පූර්ණ වෙනකොට තදංග වශයෙන් මෙතුවාකල් අධ්‍යක්ෂා වූ නිරෝධය සමුච්ඡේද වශයෙන්ම ස්ථීර වශයෙන්ම මාර්ග ඥානෙ සාක්ෂාත් කරගන්න. ඒකට යෝග අවස්ථරය දැන් මේ සිද්ධ කරන්නේ
චෙති කාලින වශයෙන් පෙරහුරුවක්. මේ පෙරහුරුව ලබා ගත්තට පස්සේ එයින් තමන්ගේ ඇදහිම සාහවුරුව වැඩි කරගත්තට පස්සේ දිගටම පවත්වනවනේ මෙනේ කරන මෙනේ කරන වාරයක් පාස ඒ ක්ෂණයේ නිරෝධය විමුක්තිය අත්දකින්නේ කාට පස්සේද? මේ විදිහට යෝගාවචරය ආගේ මේ හේතුඵල සම්බන්ධතාවයේ පිළිබඳව ප්‍රවීණ භාවය ඒ වාගේම කුසලතාවය වැඩි වෙන්න යෝගාවචරය තමන් තුළම විශ්වාසය ඇති කර ගන්නවා පැහැදිලි තහවුරුවක් ඇති කර ගන්න යෝගාවචරයක් වාටපත් වෙනවා ඒ වුණත් මේ තක්වාම ඒ කියන්නේ නාම රූප වතේ සප්පච්චිනත හේතුඵල වතේ අවබෝධ කරගත්තත් මේ තාන සිද්ධ වෙන්නේ යෝගාවචරය තුළ විපස්සනා ඥාන සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කිරීම. මේ පසුබිමේ හොඳට මේ විදිහට වැඩෙනවනම් යෝගාවචරයට හේතුඵල සම්බන්ධතාවයක් වැඩෙනවනම් ඒ වෙනකොට යෝගාවචරයට හොඳට හැම නාම ධර්මයක්ම නැත්නම් නාම සංතතියක්ම රූප සංතතියක්ම එහිම ඇත්තව හේතු වශයෙන් සම්බන්ධ වෙන කාරණා සංතතියක්ම පහළ වශයෙන් සම්බන්ධ වෙන කාරණා සංතතියක්ම සෑම දෙයක්ම ඉතාම වේගේ විනාශ වෙමින් පවතිනා වූ සංතති බවට වැටෙන්න පටන් ගන්නවා. වෙන විදිහකට කියනවනම් තමන් ඉතාමත්ම දුරින් ස්ථීරව පිහිටි තිබෙන දෙයක් වගේ මේ තුආකල් අරගෙන තිබුණේ මේ දෙන්නේම නැත්නම් ආස්වාදයේ නැත්නම් හැකිලීම නැත්නම් ප්‍රස්වාදයේ ඉතාමත්ම සමීපව බලනකොට ඒ තුන වැඩ රාජකාරී රාශියක් ක්‍රියා රාශියක් ඇති. ඒ ක්‍රියා රාශිය තුල ඉතාමත්ම හිත සංසිද්ධියවට පත් වෙනකොට ඒ ක්‍රියා රාශිය වෙනස් වෙන සෑම අවස්ථාවක් පාසාම හිත නාම ධර්ම සංතතියක් වෙනස් වෙන්න පුළුවන් ස්වરૂපයක් අලුතින් අලුතින් පහළ වෙන ස්වરૂපයක් දැක ගන්න. මේ විදිහට මේවා හේතුඵල වශයෙන් දකින්නට යෝග අවස්ථරයක් එකක් ගුලියක් ඝණයක් රාශියක් විදිහට දැක්ගත්තා වූ තින්වීම තුළ විශාල ධර්මතා වැඩ කරන ආකාරය දැක ගන්න. මේ නිසා මේ තුළ පවතින ප්‍රවාහය දිගේට ගලන ගැල්මක් එක හැල්මේ ගලන ගැල්මක්. නමුත් මේ වාතර හරියට නියත සම්බන්ධතාව පවතින ධර්මතා පවතින මේ විදිහට දිගේට බලාගෙන යනකොට යෝග අවස්ථරයට සෑම නිවැරදි මෙනෙහි කිරීමක් පාසා මේ සංතතිය ටිකක් උකහාගන්න දැක ගන්න පුළුවන් ස්වරූපයකට පත් වෙනවා. මේ විදිහට පත් වෙනකොට යෝගාවචරය යාන්තමට විපස්සනා අංකුර යෝගාවචරය ඉදිරියට වැඩෙන්න පටන් ගන්නවා. ප්‍රථම වාසියෙම මේ අනිත්‍ය ස්වරූපය හොඳට හිත යොදලා බලන්න බලන්න සෑම දෙයක්ම බිඳ බිඳ විනිවිදමින් ඇතුළට යන්නේ යන්න මේ අනිත්‍ය ස්වරූපය වැටෙන්න පටන් අරගන්නවා. මේ වැටහීම ඉකාමත්ම දියුණු වේගෙන එනකොට නැත්නම් යෝගාවචරය හොඳට මෙනෙහි කිරීම වීර්යවන්තව කරගෙන යනකොට භාවනාවේ ලොකු ජවාධික වීමක් වේගය කැවීමක් හසකවීමක් සිද්ධ වෙනවා. මේ අවස්ථාවේදී සමහර යෝගාවචරය ටිකක් ඇති ගන්න ස්වරූපයට පත් වෙනවා. ඒ මොකද විනදා තින්දීම නැත්නම් ආස්වාදයට හිත යොදන්න සෑහෙන වෙලාවක් ඒ දෙක එකිනෙකට අල්ලාගෙන හරියට දෙපැත්තට දුවන දෙන්නේ එකිනෙකට පුරුද්දන්න හදනවා වගේ මෙහෙතකින් දෙනවා ව්‍යායාම කරන්න වෙනවා ඒ ව්‍යායාම කරමින් ඉඳලා තමයි මේ තින්දීමක් තින්දීම වෙලාවදී මෙනෙහි කරගන්නේ හැකිලීමක් හැකිලෙන වෙලාවදී මෙනෙහි කරගෙන කර්ම දකින්න නමුත් දැන් යෝග අවස්ථරය වාඩි වෙච්ච තැනින්ම ඉබේම වගේ ඉතින් හොඳට සතිමත් යෝගාවචරයට මේ පින්වීමට හිත යනවා හැකිලීමට හිත යනවා නමුත් මේ ගිය ගමන්නේ ඒක ඉතාමත්ම මධ්‍යස්ථ ප්‍රමාණයේ පින්වීමක් හැකිලීමක් නැත්නම් ආස්වාද ප්‍රසවාසයක් නමුත් ඒ තුල විශාල වැඩකාරී විශාල ප්‍රමාණයක් දැක් ගන්න පුළුවන් වැඩි වැඩියෙන් බලන් බලන්ට මේ යස්සාව වැඩකාරී නැත්නම් ක්‍රියා රාශිය දැක් ගන්න පුළුවන් මේ රාශිය දකිමින්ම මේ තුලටම වැසගන්න යෝග අවශ්‍යතාවය උනන්දු වුණොත් ඒ යෝග අවශ්‍යතාවයේ භාවනා කුණ ඉතාමත් ශීඝ්‍රයෙන් වේගෙන් දියුණු වෙනවා යම් වෙලාවක යෝග අවශ්‍යතාවය දැන් මගේ සත්‍ය බින්දිලාද දැන් තින්දීමේ නැත්නම් හැකිලීමේ වෙනස්කම් දැක ගන්න බැරි දිගටම පවතින ප්‍රවාහයක් පමණයි ඉස්සර විතර වගේ උත්සාහ කරන්න ඕනෙත් නැහැ ඉබේම හිත අරමුණට යෙදෙනවා ඒ නිසා මෙතන මොකක් හරි වැරදිලා තියෙනවාද දැන් හිත සමහරලාට දිදි 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 ගාලා
සද්ද වෙන වේගවත් වෙන ස්වරූපිත වැටෙනවා. අරමුණ තුළටත් බැහැ ගන්නකොට විශාල ශක්ති, විශාල වේග වැඩ කරන බවට පත් වෙනවා. මේ නිසා යෝග අවස්ථාව සමහර විටක මේ අවස්ථාවේදී කලබල වෙනවා. මේ මොකද හිත යොදපු ගමන් මේ දේවල් වැඩි වෙලා පේනවා. ඊට හොඳම නිදර්ශනය තමයි තමන්ගේ කයේ මතුවෙන වේදනා. භාවනා යාකිත ප්‍රමාණයකට දියුණු වේගෙන එනකොට යෝග අවස්ථරයට විශාල වශයෙන් මේ කායික වේදනා මතුවෙන්න පටන් ගන්නවා. නුපුරණ යෝග අවස්ථරයන් අධ්‍යක්ෂින් රහිත යෝග අවස්ථරණෙක චිත්ත පීඩාවක් පාටපත් කරගන්නවා. එනිදා වගේ නෙවෙයි දැන් කයේ වේදනා වැඩි, කයේ සංවේදීතාවය වැඩි, බොහෝම ඉක්මනට කොන්ද යමාරු පටන් ගන්න කොත්තේම වැටෙනවා. ධනි යමාරු පටන් ගන්න කොත්තේම වැටෙනවා. මේ නිසා යෝග අවස්ථරයේ තියෙන වේදනා රාශියක්. නමුත් යෝග අවස්ථරය හොඳට නියම ක්‍රමයට සලකලා බැලුවොත් මේ වේදනාව විඳින්න පුළුවන් ස්වරූපී දිනුවක් වෙනවා. තමන්ට ඒක අවශ්‍ය නම් චිත්ත පීඩා බාහිරපත් කරගන්න පුළුවන්, චෛතසික වේදනා බාහිරපත් කරගන්න පුළුවන්. නමුත් අවශ්‍ය නම් ඒක කායික වේදනාවක් වශයෙන්ම අරමුණ කරගෙන විපස්සනාට නම් ගන්න පුළුවන්. මේ විදිහට යෝගාචරය ඒ ලැබෙන ඉඩපස්තාවේ නැත්නම් මේ හිතේ අධික කාර්යක්ෂමතාවය තුළ මතුවෙන සෑම අරමුණක්ම හොඳට සවිස්තර වෙන විදිහට විනිවිද බහින විදිහට අරමුණ හොඳට අල්ලාගෙන අරමුණටම එල්ල කරමින් දිගින් දිගට මානසිකාර්ය පවත්වනවා. යෝගාචරයගේ අද මෙතුවා කල්තිගුණ සමූහ වශයෙන් ගත්ත දේවල්, රාශි වශයෙන් ගත්ත දේවල් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බිඳෙන ස්වරූපයට පත් වෙනවා. මේ අවස්ථාවේදී මේ අවස්ථාවට ඉන කම්ම යෝගාචරය තුර දැඩි වශයෙන් මේ ආත්ම සංඥාව නැත්නම් මේ ඝන සංඥා ආදී දේවල් බලපවත් වෙනවා. ඒ නිසා මෙතුවා කල්මේ පූර්ව භාග වශයෙන් දිනු කරපු ඥාන, බාහිරේ තිබුණ ඥාන නැත්නම් මතු පිටින් දැකගත් ඥාන ඒ දිගටම යෝග අවතරය හරියටම ඉවර්දි එල්ලයක් අඛණ්ඩ වීර්ය දිගට පවත්වනවා නම් ප්‍රමක්‍රමයෙන් දැන් මතුවෙන මතුවෙන අරමුණක් පාස ගැඹුරක් ඒ ගැඹුර තුලත් අර මතු පිටින් දැකපු දෙයම ඉතාම සවිස්තරව දැක ගන්න පුළුවන්. මේ අවස්ථාවට එනකොට යෝග අවතරයට නාම ධර්ම වේවා, රූප ධර්ම වේවා, හේතු ධර්ම වේවා, ඵල ධර්ම වේවා වේගයෙන් ඇති වෙන ස්වරූප වේගයෙන් නැති වෙන ස්වරූප කියලා වේගවත් භාවයේ වැඩි වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වේගවත් භාවයේ උද්‍යප්පේ ඥාන මට්ටමටපත් වෙනවනම් යෝගාවචරයත අද මෙතුවා කල්පින කන සංඥා බිඳීම ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඊට එන්න කලින් යෝගාවචරය අර අංකුර වශයෙන් යාන්ත්‍රමට මොහොත වෙන විපස්සනා මට්ටමටපත් වීම උනත් යෝගාවචර ජීවිතයේ ඉතාවම වටින සංදිස්ථානය. මේ අවස්ථාවක යෝගාවචරයට තමන්ගේ මුළු ජීවිතේ පුරාම පිරිහියා නොදී පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට සහතිකයක් ලැබෙනව කවදාකවත් මේ භවයෙන් පස්සේ දුක්ගතියක අපායක උපදින්නේ නැහැ. මේ යෝගාවචරයට සුගතිය සුගතිගාමි භවයක් ලැබෙන බව සහතික වෙනවා. නමුත් ඒක මුළු භවයේ පුරාම පවතින දෙයක් නෙවෙයි ඊළඟ භවය දක්වා පමණයි. මහබෝසතාණන් වහන්සේලා වාගේ මේ සර්වඥතා ඥාණය සාක්ෂාත් කරගන්න උත්සාහ කරන මහා පුරුෂයන් වහන්සේලා කවදාකවත් මේ වගේ මත්තක නතර වෙන්නේ නැහැ. ඒ මොකද මේන් සාතිකයක් ලබා දෙන්නේ සැකරයික ස්වරූපයෙන් සාතිකයක් ලබා දෙන්නේ ඊළඟ භවයේ දක්වා පමණයි. ඊළඟ භවයේදී යම් විදිහකට යෝග අවස්ථරය නැවතත් භාවනා නොකර දුස්චරිත තත්ත්වයකටපත් වුණොත් මේ සීලෙ පිළිෙන් ඉඳී තියෙනවා. මේ සමාධිය පිළිෙන් ඉඳී තියෙනවා. මේ භාවනාව ප්‍රඥා පිළිෙන් ඉඳී තියෙනවා. ඒ නිසා මෙතනදී නතර වෙන්නේ නැහැ. මේ වගේ හොඳ අදිස්ථාන පූර්වක මහා පුරුෂෝ. ඒ නිසා යෝග අවස්ථරත් මේ අවස්ථාවේදී තේරුම් ගන්න ඕනේ එක භවයක් නැත්නම් ඊළඟ ආත්මය සඳහා නම් මේ தત્ත්වයේ සෑයින සහතිකයක් රක්ෂණයක් ලබා දෙනවා. නමුත් මේ தત્ත්වේ මරණාන්තය දක්වාම පැවතිය යුතුයි. ජම වේලාවක මේ தત્ත්වයෙන් පිටුනොත් මේ යෝග අවස්ථරයට ආයුත්තරිත පිටින தત્ත්වෙත්ම පිරියෙන් ඉඳියා. වාචික දුස්තර සිද්ධ වෙන தત્ත්වෙත්ම පිරියෙන් ඉඳියා. ඒ නිසා යෝග අවස්ථරගේ සීලෙන් පිටුනොත් අපාගාමි වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා යෝග අවස්ථරයක් මේ தત્ත්වයේ තමන් විදින්නා වූ සත්‍යාදී ධර්ම හොඳට තේරුම් අරගෙන වඩා වඩා උනන්දු වෙලා මේක වඩා සහතික
මේකට වඩා තහවුරු විපස්සනා ඥාන ස්ථීර ඥාන පහළ කර ගැනීම සඳහා සිද්ධියට කටයුතු කරනවා. ඒ කටයුතු කරනකොට අර කලින් සඳහන් කළ විදිහට සෑම නාම රූප ධර්ම වලම පවතිනා වූ ඇතිවීම නැතිවීම වේගය යෝගාවචර දැක ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී යෝගාවචර මුළු සංතාරයේම මේ ස්වરૂපය ආත්පතින් අත්දකින්නවා. මේ අත්දකින්න වෙලාවේදී අර කියන විදිහට යෝගාවචරගේ භාවනාවේ ජවයේ වේගය වැඩි වෙනවා. යෝගාවචරගේ හිතේ ප්‍රභාෂරේ වැඩි වෙනවා. යෝගාවචරගේ මුළු ශරීරය පුරාම පැතිරිච්ච ප්‍රීතියක් ප්‍රසාර ජනක ස්වરૂපයක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය ලෞකික උපමාවක් හැටියට සඳහන් කරනවා නම් හොඳට පදම හරිය රසමසෝලක් වළඳන වෙලාවක් වගේ. ඒකේ අසවලදී අඩුයි කියන්න බෑ. ඒක හාත්පසින්ම තමන්ට තමන්ගේ භූතීකයේ ගත කළ යම් තා චිත මිත්‍ර සංඛ්‍යාවක් වුණා නම් ගුරුදේවෝපිය ගෞරවණීය පිටසක් වුණා නම් ඒ අත්තන්ටත් මේ සැපය මේ රසමසෝල දීලා හදා බෙදා ගන්න තියෙන ආසාවක් පහළ වෙනවා. ඒ වගේම තමයි භාවනා කිරීමෙන් මේ තමන් ලැබුවා වූ මේ විඳ ගන්න පුළුවන් රත්තියක් වශයෙන් ලබ ගන්න පුළුවන් මේ ස්වરૂපය කාත් කවුරු සමග හදා බෙදා ගන්න ආසාවක් පහළ වෙනවා. මේ නිසා මේ යෝග ආවිතරය මෙතුවා සංසාරේ තිබුණා වූ ඒකාම රත්තිය හා සංසන්දනය කරන්න පුළුවන් භාවනා රත්තිය නිරාමිස රතියක් ඉතිරින්ද පටන් අරගන්න. මේ දෙකම ආස්වාද ලැබිය හැකි දේවල්. කාම රතිය, කාම ලෝකයට આવු ස්වરૂපයක්, මේ අමාන මේ භාවනා වාතේ ලැබෙන නිරාමිස රතියක් දෙකම ආස්වාද ලබ ගන්න පුළුවන්. නමුත් අනන්ත අප්‍රමාණ මිනිස්යන්ගේ මේ බුද්ධෝත්පාද කාලයේදී ඉපදුනා නමුත් 100න් 100න් කී දෙනාටද නැත්නම් ලක්ෂයෙන් 100න් කී දෙනාටද මේ විදිහ අමානුෂික නැත්නම් අවේ නිරාමිස සත්‍යයක් ඉඳ ගන්න පුළුවන්. ඒ මොකද ඒ අත්ෝ මේ විදිහට මේ යෝග ආවෘතිකක් වාගේ තමන්ගේ හිත ශික්ෂණයක් දිගේ ඉතාම ඉවසිල්ලෙන් ඉතාම සාන්ත විදිහට ඉතාම උපේක්ෂාවෙන් යොදවන්න තරම් අසතිලක් නැහැ. ඒත් වහා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඒත් ප්‍රතිඵල විෂයේ වේගෙන් දුවන. ඒ නිසා කවදාකවත් මේ කාම සැප ඉක්මවා ගන්න ලැබෙන්නේ සුද්ධප්‍රජානන් වහන්සේ සඳහන් කරනවා සිංහාගාරං පවිත්තස්ස සන්තිත්ත්ත්ව දික්ඛුනෝ අමානුෂී රති හෝති අස්සන්තං උද්‍යබ්බය යම් කිසි කෙනෙක් උද්‍යබ්බේ ඥාන මට්ටමට හිත දියුණු කරගත් කෙනෙක් නම් ඒ බුද්ධලගේ ස්වરૂපයක් පවතිනවත් සංතාගාරං පවිත්තස්ස ඒ සාන්ත නිසසල කට්ටකට නැත්නම් සුඤ්ඤාගාර සුඤ්ඤාගාරයක් වෙන්න සූදුයි. ඒ පුද්ගලයාට මෙතුවාකල් විවිධාකාර විදිහට ඇහෙන් විවිධ රූප දැක ගැනීමේ සැතලක යෙදී සිටින මේ කාම ලෝකෙන් පිටකට විස්තාර කරනවා. නානාත්කාව සද්ද අහමි ඒක සැපයක් වශයෙන් ඉකිනිකා උන්නුම් අරයා දුවන මේ කාම ලෝකේ විස්තාර කරනවා. ඒ වගේම තමයි රස හොයන්නේ ඒ වගේම තමයි ගන්ධ හොයන්නේ ඒ වගේම තමයි පහස හොයන්නේ ඒ වගේම විවිධ හිතිවිලි පල්මත් හිතිවිලි දිගේ එකිනෙකා පරේමේ ඒ වගේ කලබල ස්වરૂප විචිත්ත ස්වરૂප කුතුහල ජනක ස්වરૂපේ ඉච්ඡතර අවස්ථාවදී යන්ත ලෝකෙ ගඟරන නමුත් මේ උද්‍යබ්බේ ඥාන මට්ටමට කිත්වෙන යෝගාවචරයට ශුන්‍යාගාරය තමයි හතෙන්නේ මේ ශුන්‍යාගාරේ විවිධාකාර ස්වરૂපනේ සතුපාදී විවිධාකාර සද්දනේ නැත්නම් තියෙන සද්ද ප්‍රමාණි ආදී ඒ වගේම රස ගන්ධ ස්පර්ශ පිපිලියාවි අනිවැනි ශුන්‍යාකාරම් පවිත්තස්ස සන්ත චිත්තස්ස භික්ඛුනෝ ඒ සාන්ත හිතක් ඇති භික්ෂුවක් වෙන්න ඕනේ ශුන්‍යාකාරෙට ඇලෙන්න එහෙම නැතුව කවදාකවත් මේ ජීවිත සත්‍ය ප්‍රාර්ථනා කරන කාම සැප විචේ තනංගේ විවිධාකාර ඉහෙ මෙයොම් යතොම් කියන කෙනෙකුට ශූන්‍යාගාරයේ හිදෙකක් වාටපත් වෙනවා. වෙහසක් වාටපත් වෙනවා. අක්කියේ ස්ථානයක් වාටපත් වෙනවා. නමුත් මේ උද්‍යප්පේ ඥාන මාර්ගෙම තරම් දිනු කරගන්න හිතක් ඇති, සාන්ත හිතක් ඇති භික්ෂුව කියලා කියන්නේ මේ ශූන්‍යාගාරය සමග හොඳට පැහැෙන ස්වභාවයක්. මෙතන සාන්ත චිත්තස්ස භික්ඛුනෝ කියනකොට ගියත් හිතන්න පුළුවන් මේක ඒකාන්තයෙන්ම සයිදි සුඛයක් කියලා.
නමුත් බුදුජානන් වහන්සේ භික්ෂුව වශයෙන් හදාසඳාන් කරන්නේ සංසාරේ බය දක්නේ එයින් ගැලවීමට කටයුතු කරන ඕනම කෙනෙකුට සූත්‍රාන්ත ප්‍රමේද බුදුජානන් වහන්සේ භික්ෂුව කියලා කියනවා. සංසාරේ බය දක්නා කියලා. ඒ බය දැක්කට තැති ගැල්ල දුනා නෙවෙයි එයින් ගැලවීමට කටයුතු කරනවා. ඒ නිසා මේ කියන විදිහට උපසම්පදා සීලයක පිළිපියා හෝ සාමනේ සීලයක පිළිපියා හෝ එහෙම නැත්නම් දසදිල් මෑණි සීලයක පිළිපියා හෝ ඒ වික්‍රමයි. එහෙම නැත්නම් උපාසක උපාසිකා ස්වරූපයක පිළිපියා හෝ ඒ වික්‍රමයි. නමුත් වැදගත් වෙන්නේ සන්ත චිත්තය. ඒ පුද්ගලයාගේ සාන්ත හිතක් පවතිනවා. ඒ සාන්ත හිත කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ක්ෂණික වශයෙන් පහළ වෙන්නා වූ සමාධිය. විසාසනා යෝගාවචරයත් නම් ක්ෂණ වශයෙන් පහළ වෙන සමාධිය. මෙන්න මේ සමාධියක් සහිත පුද්ගලයා මේ ශුන්‍යාගාරයකට පිවිසුනා නම් මේ පුද්ගලයාට මේ විපස්සනා ඥාන පටන් ගන්න උද්‍යාවේ ඥාන මාර්ගයට එනකොට අමානුෂී රති හෝති. රතියක් පහළ වෙනවා. ඒ රතිය මනුෂ්‍යත්වයේ ඉක්මවන. දේවත්වයේ ඉක්මවන රතියක් ඇති වෙනවා. ඒ මොකද මත් වෙන ඕනෙම ආරමුණක් මැත්තේ ධර්ම රසය පහළ වෙන පටන් ගන්නවා. ධර්ම ඕජාවෙන් හාත්පස තමන්ගේ ශරීරයේ දෙමිනකොට පුදුමාකාර රතියක් අමානුෂික උදතියක් පහළ වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි හාත් කවුරු තමග හදා බෙදා ගන්න හිතෙන්නේ. අන්න ඒ වෙනකොට යෝගාවචරය මිතුආකල් අදහගෙන හිටියා නම් මේ ගුරුවරු කියන දේ ඇත්තයි මේ ධර්ම වල පවතින නෛර්යානික ස්වරූපයක් කියලා. දැන් මේ ඇදහිීමේ ස්වරූපයේ ඉක්මවලා අද්දක්න ස්වරූපයකටපත් වෙනවා. ඒ නිසා යෝගාවචරයගේ ඕකප්පන ශ්‍රද්ධාව ඉතාමත්ම තියුණු තියුණු පත්තරපත් වෙනවා. හොඳට කැපි පේන මට්ටමකටපත් වෙනවා. ඒ වාගේම යෝගාවචරයේ කුසල ඡන්දය මේ දේ අවිද්‍යයට කරන්න ඕනේ. මේ ලැබිච්ච අවස්ථාවෙන් තව තවත් කුසල ඡන්දේ ඉදිරියට යන්න ඕනේ කියන කුසල ඡන්දේ පහළ වෙනවා. ඒ නිසාම වීර්යය මේ විදිහට ඡන්දය සද්ධා ඡන්ද දෙක නිසා සතියංශයේදී වීර්යය පහළ වෙච්චාම යෝගාවචරය දිගට සතිය පවත් ගන්න පුළුවන් වෙනවා. ඒ සතිය නිසා ආර්ථික සමාධිය පෙරක්ෂණයෙන් ඊගාවචනයට ඊගාවචනයෙන් ඊගාවචනයට විදිහට අඛණ්ඩව පවතී. මේ පැවතීම නිසා යෝගාවචරය මතුවෙන අරමුණක් ඉතාමත්ම සවිස්තරව සම්පූර්ණ ආත්මක විස්තර සහිතව දකින්නදී සෑම අනු කුඩා විස්තරයක් මේ වහ වහ ඇති වෙන වහ වහ නැති වෙන ස්වරූපේ දැක ගන්න. මේ නිසා යෝග අවතරයට මෙතු ආකල් නොතිවිච්ච පුදුම ධර්මයේ සම්බන්ධතාවයක් නැත්නම් ධර්මයේ Tamange సంతාණය සමග එකතු වෙන ස්වරූපයක් එකම ක්ෂණයක්වත් නොගිලි යන ස්වරූපයක් දකින්න දකින්නේ ඇහෙන ඇහෙනදී ආග්‍රහණය කරන රස බලන ස්පර්ශ කරන හිත තෙන හිත විලක් පාස මෙන්න මේ රතියට උරුමේ ඇති මේ නිසා යෝගාවචරයා මේ අවස්ථාවේදී මේ කාම ලෝකයට ආ වූ රතියත් මේ අමානුෂික අවේදිත නැත්නම් නිර්ආමික රතියත් අත්දකින්කොට ඒ යෝගාවචරයා manussත්වයේ ඉකාම ඉහළ මට්ටමකට ප්‍රාප්ත වෙනවා මෙන්න මේ අමානුෂික රතිය ඇත්ත රතියෙම මනුෂ්‍යයේ සබ්ධහත්වය මේ මනුෂයා කොච්චර දියුණුද කියලා බලාගන්න හොඳ නිමාවක් බාටපත් වෙනවා. බොහෝ දෙනා මෙවැනි හැඟීමක්වත් මෙවැනි සාංකාවක්වත් නොදැන කාම සැපයෙන්ම නැත්නම් කාම සැපයෙන්ම පටන් ගන්නවා. කාම සැපයෙන්ම ගැලියක්. කාම සැපයෙන්ම ජීවිතය මාර කරනවා. ඒ පුද්ගලයාට කොච්චර උතුම් මට්ටමකට කාම සැපෙදිගේ යන්න ගියත් අපි කිව්වොත් ධනියාතින් නැත්තම් නම්බුදානාතින් රුව ලක්ෂණාතින් නැත්තම් ආයුෂාතින් වෙන මොන්නම ක්‍රමයකට හෝ වේවා ඒ කාමසත් ලැබුවට ඒ පුද්ගලයා ඒ සමග සංසන්දනය කළ යුත්තාව මේ අමානුෂික රතිය මේ අවේදිත සුඛය අපදාපත් විඳින නිසා ඒ පුද්ගලයා එක ඇහැක්කටි පුද්ගලෙක් වාගේ එයාට බෑ ගැඹුරක් රැකලා අන්ධ පුද්ගලෙක් එක බලනකොට නම් හොඳයි මොකද කාම ලෝකයේ ජය ගන්න පුළුවන් ස්වරූපේ තියෙන. නමුත් අපි දන්නවා හොඳට තනි ඇහැ ඇති එකනාට රූප පෙන්වන්නට ගැඹුරු දෙන්නේ. එක ඇහැක් අරගෙන බැලුවොත් මේ නිසා මිනිස්සු ගමන වැනින සුළු. ඒ මොකද රූප පෙන්වන්නට රූප ආතර තියෙන මට්ටම් ගැඹුරු දෙන්නේ නැහැ. ඇස් දෙක තියෙනකොට තමයි මේ ගැඹුරු මැන ගන්න පුළුවන්. මේ ගැඹුරු මනින්නේ මොකද්ද?
රතීන් අතර කාම රතිය නැත්නම් ලෞකික සැප අතර මේ අවේම නිරාමිෂ සැපය සංසන්දනය කරනකොට මේ අමාංශ රතිය සංසන්දනය කරනකොට ඒ පුද්ගලයන් මෝරච්ච කෙනෙක් වාට පත් වෙනවා. අධ්‍යක්ෂයන් සහිත පුද්ගලයෙක් රසදීන්ට පුළුවන් පුද්ගලයෙක් වාට පත් වෙනවා. මේ தத்துவෙට පත් වුණාට පස්සේ ඒ පුද්ගලයාට මෙන්න මේ කාම සම්පatti හොඳයි. මෙන්න මේ කාම සම්පatti නරකයි. මේ හොඳ ජීවන මාර්ගයක්. මේක නරක ජීවන මාර්ගයක්. මේක සම්්‍යක්්‍ය මේක මිත්‍යාය කියලා තේරුම් කරගන්න පුළුවන් පත්තරේට පත් වෙනවා. වෙන විදියකට කියනවා නම් මහත්ම ගති. අතින් මේ ස්වභාවයට පත් වෙනවා. සබ්බ්‍යත්‍යක් අතින් මේ ඍච සූරයට පත් වෙනවා. ඒ නිසා මනුෂ්‍යයා කොච්චර දියුණුවද කොච්චර පරිණාමය වෙලා තියෙනවද? ශිෂ්ටාචාරයකට පත් වෙලා තියෙනවද කියලා බලන්න නම් මෙන්න මේ සැප දෙකම අත්දකලා තියෙන කෙනෙක් වෙනවා. අවාසනාවත් වාගේ බාහිර ලෝකේ එවැනි අත්තු පසුබාන මේ තනි සැප කාම සැපෙහිම අන්තවාදී වැඩි සිටින අත්තු ප්‍රධාන තැන අරගෙන කටයුතු කරන නිසා ලෝකේ මේ වගේ වියාකුල තත්ත්වයක් පවතිනවා. නමුත් සාන්ත චිත්තස්ස භික්ඛුනෝ සාන්ත හිතක් ඇති භික්ෂුන් වහන්සේ ශූන්‍යාගාරයක් හොයනවා එවැනි සංකීර්ණ නැහැ. එවැනි හෝදලා පිරිසුදු කරගන්න බැරි විදිහේ ජාලයකින් වෙන් වෙන්න අවශ්‍ය නිසා අන්නේ එවැනි යෝග ආවිදිකුත් නැත්නම් භික්ෂුවකට මේ මෙනෙහි කිරීමේ ක්‍රමය හරියට එකලස් වෙච්ච වෙලාවට මුදුන්පත් වෙච්ච වෙලාවට මේ දක්ෂින දක්ෂින අරමුණේ මේ ඇතිවීම නැතිවීම ස්වරූපේ තාමත් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. අන්නේ එතකොට මේ සාන්ත ස්වරූපේ පත් වෙනවා. මේ නිසා බුදුජානන් වහන්සේ ධම්මපදයේ සඳහන් කරනවා යෝචේ වස්සසතං ජීවේ අපස්සං උදයබ්බය යන්න කුසේ මේ ලෝකේ මේ උදයබ්බේ ඥානය දැක ගන්න නැතුව කවුරු 100ක් ගත කරන්න පුළුවන්. ඒ කියන්නේ දීර්ඝාෂ වෙන්න පුළුවන්. ඒ පුද්ගල පොහසතෙක් වෙන්න පුළුවන්. උගතෙක් වෙන්න පුළුවන්. පර්ණවත් කෙනෙක් වෙන්න පුළුවන්. කුලවත් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒකාහං ජීවිතං තේයෝ පස්සත්තං උදයබ්බය. එවැනි මුළු අවුරුදු 100ක මුළු ජීවිතයට වඩා මේ උද්‍යප්පේ ඥානෙ දැක ගන්නා වූ එක දවසක් නැත්නම් එවැනි යෝගාවචරයේ එක දවසක් අර අවුරුදු 100ක ජීවිතයට වඩා වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ විසම ලෝකයේ තියෙන තත්වය පැහැදිලි කරලා පෙන්නනවා. මේ පැහැදිලි කරලා පෙන්නන්නේ මොකද්ද? මේ උද්‍යප්පේ ඥාන අවස්ථාවේ ඇත්තා වූ ගැඹුර. ඒක කිත්තු වෙනවා නම් ඒ පැත්තට යනවනම් කොච්චරනම් යෝගාවචරයේ කාර්යස්ථා කළ යුතුද? කොච්චරනම් යෝගාවචරයයකට අනුග්‍රහ දැක්විය යුතුද? මේ අනුග්‍රහ දැක්වෙන වෙලාවේදී යෝගාවචරයට එක ක්ෂණ මාත්‍ර වශයෙන් තමයි ලැබෙන්නේ. යොදන නිවැරදි සාර්ථක සෑම මෙනෙහි කිරීමක් පාසාම මනසිකාර්යය පවත්වන මොහොතක් පාසාම මේ උද්‍යප්පේ ඥානෙටයි කියලා අවබෝධ වෙනවා. නමුත් යම් වෙලාවක මෙනෙහි කිරීම දුර්වල වුණාම විත විනාතකට වැටි ගන්න මේ සිඳීගම. ඒ නිසා තමයි යෝගාවචරාමයේ ඉති අධේ ඥාන මට්ටමේදී පවත් ලැබගන්නේ සාල්කාලික. නැතක්ෂණ මාත්‍ර වශයෙන් මේ නිසා විශාල වශයෙන් යෝගාවචරය නිත්‍ය භාවය. දැන් ලෝකේ පැවතුනා නම් නිත්‍ය සංඥාවක් අනේ නිත්‍ය සංඥාව දී කරහින් පටන් ගන්නවා. නමුත් එින් ගැඹුරට ඇත්තවෝ අනිකු සංඥා තාවමත් ඉතුරු පවතින. එන විදිහට කියනවා නම් කුණු කරගෙන යනකොට අර වට පිට තත්ත්වය කුණු වෙන්න පටන් ගන්නවා වගේ. මේ විදිහට යෝග ආචරයා තරුණ උද්‍යාපේ ඥානී අවස්ථාවේදී උද්වේග කර අවස්ථාවකටපත් වෙනවා. ඒ පත්තලා එින් දිනුවටපත් වෙනකොට යම් කිසි ප්‍රමාණයකදී මේ උද්‍යාපේ ඥානී මෝරලා ගිහිල්ලා යෝග ආචරයාගේ විපස්සනා උපක්ලේශ දුරු කරලා මේ ප්‍රීතිය ආදී දේවල් වලින් මත් වෙන්නේ නැතුව නියම මාර්ගයේ හරියට තේරුම් ගන්න ඉඳිට යන්න කියොත් මේ යෝග අවස්ථර දීගාවට මේ අනිත්‍ය භාවය පැටුණා වගේම මෙතුවා කල් පැවතුනා වූ සුඛ සංඥාව මේ අසවල් දේට වැඩි අසවල් දේ සුඛයි මේ දේ තිබුණ නිසා මට දුක මෙන්න මේ දේ ලැබුණා නම් සුඛයි කියලා මේ වර්ධවල තේරුම් ගන්න මේ ජීවිතයත් ආවම පැටලෙයිද ස්වරූපේ වැටෙනවා බංග ඥානයටපත් වෙනවා. ඒ කියන්නේ විපස්සනායේ බොහෝම මෝරච්ච ස්වරූපයක්. එතනින් ඉතිහාට දිගට භාවනාව යනවන
යෝගාවචර වැටෙනවා මෙතුආකල් මේ නිත්‍ය භාවයේ සුඛ භාවයේ අල්ලා බදාගත් ආත්ම ස්වરૂපයක් තිබුණා. නමුත් දැන් යෝගාවචර හොඳට වැටෙනවා මේ අනිත්‍ය භාවය හෝ මේ දුක්ඛ ස්වરૂපය තමන් කැමති වුණාට පටන් ගන්න බෑ. තමන් කැමති වුණාට නතර කරන්න බෑ. තමන් කැමති වුණාට වැඩි කරන්න බෑ. තමන් කැමති වුණාට අඩු කරන්න බෑ. ඒ විදිහේ තමන්ට පාලන ශක්තියක් නැහැ. ආණ්ඩුවක් කරන්න පුළුවන් ස්වરૂපයක් නැහැ. අධිකාරියක් නැහැ. පුළුවන් එකම දේ තමයි බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා ගමන් කළ මාර්ගයේ හරියට නිවැරදිව දෙන උපදෙස් තියා බලලා මේ தත්වය වටහා ගැනීම. මේ தත්වය දැක ගැනීම. ඒකට කියනවා විපස්සනා කියලා. ඒ විශේෂ ප්‍රශ්නාව ඇති කර ගන්න මේ කියන විදිහට යෝගාවචරය ඉතාමත් ප්‍රමාණිකූලව මේ ධර්ම ස්වરૂප තේරුම් ගන්නවා. මේ නිසා යෝගාවචරය මුල් කාලේ භාවනාව පටන් ගන්න ආධුනික කාලේ පටන් අරගන්නේ සම්මුතිය පිටිකලා. ප්‍රත්‍යක්ෂිය පිටිකලා. ඒ වෙලාවට යෝගාවචරයට මේ මූල කර්මස්ථානය හඳුන්වලා දෙනකොට යෝගාවචරය එක හරියට වැල්ලේ සෙල්ලම් කරන පොඩි දරුවෙක් වාගේ ඒ එක එක සිප්පි කතු වැලි අරගෙන සෙල්ලම් කරන වාගේ ඒ තමයි මතුවෙන තින්වීම නැත්නම් ඒ හැකිලිම නැත්නම් ආස්වාද ප්‍රසවාදේ තමයි දකින්න ස්වરૂපයේම වැටෙන ප්‍රත්‍යක්ෂිය තුළම පුළුවන්තර සමීපෙන්ට උත්සාහ කරනවා වෙන විදිහට කියනවනේ මේ අරමුණේ අත්තාවු ස්වභාවික ලක්ෂණ හැදෑරීමේ කටයුත්තක යෙදලා ඉන්නේ මේ ස්වභාවික ලක්ෂණ හදාරන්නේ මුල් ආධුනික කාලයේ ඉතාමත් නැහැ සවිස්තරව යෝගාචරයට උපදේශ ලැබුණොත් බොහෝ විට මූල ධර්ම සහ අත්දැකීම් අතර පටලැවීම නිසා මෙතුආකල් විද්‍යාවේ ඥානීය දක්වත් මෙතුආකල් ගැඹුරකට යากන්න බැරි වෙනවා ඒ නිසා යෝගාචරය මුල් අවස්ථාවේ තාමත් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන අරමුණට හිත යොදනකොට හරියට අරමුණට හිත එල්ල කරා නම් වෙන විදිහකට සාමාන්‍ය කුමාර දිනන යමක් තියා බැලුවා නම් ඒ බලපු දේ වස්තුවේ සතහන් වෙනවා මේ මේක ඇස්තික වහගෙන හිතින් බැලුවත් මේ සතහන පේනවා මේ ස්වභාවික ලක්ෂණ කියලා කියන්නේ අදුම ධර්මයෙන් පේනා වූ මේ සතහන මේකට කියනවා සංධාන පඤ්ඤාති කියලා ඒ නිසා යම් යෝගාවචරයේ භාවනා කරනකොට තමන් හිතිය යොදන්නේ ඉන්දීමෙත නම් ඒ පින්දීමෙත හිත යොදපු අවස්ථාවේදී ඒක තමන්ට වැටහුණු ආකාරය නැත්තම් වැටෙන්නේ නැහැ කියලා කියනවනම් ඒ කියන්නේ ලෝක නියාමයකට විරුද්ධයක්. යමක් දිහා බැලුවම මට ඒක පෙනුනේ නැහැ කිව්වා වගේ. එක්ක එතන ආලෝකයක් තිබිලා නැහැ. නැත්නම් වස්තුවක් තිබිලා නැහැ. නැත්නම් යෝග අවශ්‍යතාව බලලා නැහැ. මොකක් හරි එකක් වෙලා දිනවා. මේ වගේ තමයි මුලින්ම මේ දෙන උපදේශය පින්වීම හෝ වේවා ආස්වාදය හෝ වේවා විපස්සනා වශයෙන් බලන්නේ ඒකේ සතහන හිතට වැටෙනවා. මේකට කියනවා සංධාන පඤ්ඤාතිය කියලා. මේ සංධාන පඤ්ඤාතිය දකින්න එක මේ දෙකේ පන්ති ළඟපත් කරන්න පුළුවන්. එංගා යම්ම යෝග අවස්ථාවේ උගත් කෙනෙක් වැඩි හිටියෙක් කරුණු කාරණා දන්න කෙනෙකුට මතක් කරොත් මේ පින්වීම කියලා මතක් කරගන්නට මේ රතු වෙන පින්වීම ඒක පින්වීම කියලා මෙනෙහි කරන්නට මේ මෙනෙහි කරනකොට පේන දේ කියන්ට මේක යෝග අවස්ථාව ගණන් ගන්න. මේක යෝග අවස්ථාව කරු කරන්නේ නැහැ. ඕක කියන්ට මෙච්චර මහන්සි වෙන්න ඕනේද? ඕක පොඩි දෙකේ පන්ති ළමෙකුටත් පුළුවන් නේද කියලා මේ දේ ගන්න මොකට අතාරිනවා. මේ නිසා යෝග අවස්ථාව මුලදී මේ නිරවුල් භාවය අවකලන වියකුල කරගන්න. මොකද ඕනම වස්තු අධිහා බලපුවම ප්‍රධාන වශයෙන් තියෙන සතහන. මේ සතහන පේනවනම් මේ සතහන කරු කරන්න ඕන. මේ මත් ඒක දකින්න ඊට ගැඹුරකට යන්න පුළුවන්. ඒකට කියනවා වෙන විදිහට කියනවා සතහන දකින්න නැවත නැවතත් හිමයි. හිත යොදවනවනම් නැත්තම් අරමුණේ හිතට එකිනෙකට මූණ දාලා පවත්වනවන මේ සතහන වෙනස් වෙන ආකාරය කාලානුරූපීක ලොකු වෙන හැටි කුංච වෙන හැටි බර වෙන හැටි සැහැල් වෙන හැටි කුණුසුම් වෙන හැටි සිසිල් වෙන හැටි ආකාර වෙදෙන් පටන් ගන්නවා නමුත් ජම් යෝගාවචරයේ සතහන දැක්ක නැත්නම් කවදාකවත් ආකාරය දැක්කේ කියලා හිතන්නේ සතහන දැකලාමයි ආකාරය දැක ගන්න පුළුවන් මේ සතහන කියලා කියන්නේ සාමාන්‍ය කැමරාවකින් සිදුවෙන දේ යම් විදිහකට කැමරා යොමු කරලා ඒ ඡායාපටලයේ හොඳ තියෙනවා නම් වැඩ කරන කැමරාවක් නම් එක සැරයක් මේ ෆොටෝ එකක් ගන්නකොට එයාට අවසහන වදිනවා
මෙන්න මේ වගේ තමයි ඕනෙම අරමුණකට ඇහැ යොමු කරුවොත් ඉස්ලාම් සතහන වෙනවා. හිත යොමු කරුවොත් හිතට සතහන වෙනවා. මේ සතහන මතේම දිගට බලන විට අන්න චිත්‍රපටියක වාගේ ඒ තියෙන රූප එකිනෙක ආකාර විකාර ස්වරූප පෙන්වනවා. නමුත් සාමාන්‍ය නිශ්චල ඡායාවක විකාර ආකාර පෙන්වන්නේ සතහන බලන. මෙන්න මේ සතහන දැක්කට පස්සේ යෝග අවධිරයට යෙදීම් වීමේ හෝ හැකිලීමේ ආකාර වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් සතහන දකිනින්ම ඒ සතහන ලොකු වෙන හැටි, කුංචි වෙන හැටි, නැමෙන හැටි, දිගෑරෙන හැටි, උතුරෙන් දකුණට යන හැටි, දකුණෙන් උතුරට යන හැටි, ඉදිරියෙන් පස්සට යන හැටි ආකාරයේ විදිහට ආකාර දැකීමද කියනොත් ආකාර පඤ්ඤාතිය කියනවා. මේ ආකාර පඤ්ඤාතිය දකින වෙලාවේදී යෝග අවධිරය භාවනාව නතර කළොත් ඊගාමත්තමට යන්නේ නැහැ. සංතානියක් දකිනින්ම ආකාරයක් දකිනින්ම විකතුවම තමයි මේ බව තේරුම් අරගෙන දැන් අරමුණයි හිතයි වුණට මොන දාලා තියෙනවද අරමුණේ සතහන තියෙනවද ඒක මුද්ධියට යන හැටි වැඩෙන හැටි ලොකු වෙන හැටි කුංචි වෙන හැටි ආකාරات තියෙනවා මේ විදිහට මේ අරමුණ දෙන්නේ නැවත නැවතත් ඉතාමත් වර මුලින් ගත්ත ගෞරවයෙන් විකතුවම මෙහෙ කරගෙන යනවනම් අන්න යෝග අවධිරයට මේ අරමුණෙත්ම ආවේනික වූ ගති ලැබුම් පේන්න පටන් ගන්නවා හරියට හරක් පෑනක් දිහා බලන ඉන්නකොට ඒ හරක් පෑනේ මේ ඉන්නේ ඔක්කොම දේශීය ගවයන ඔක්කොගේ එක පාටයි කියන්නේ. නමුත් හොඳට ඒක හරකෙක් ගියා. ඌගේ සතහනක් දැකලා, ඌ දුවන පයින්ගේ ආකාරයක් දැකලා හොඳට බලන ඉතියොත්, දවස් දෙක තුනක් බැලුවොත් ඕනෙම දවසක රැළේ ඉඳ දිම මේ සතාම වෙන්කර දැනගන්න පුළුවන් කප්පෙටපත් වෙනවා. ඒකට කියනවා සතාගේ අත්‍යන්ත ලක්ෂණ දැක්කයි කියන්නේ. ඒ සතාට විශේෂිත ලක්ෂණ දැක්කයි කියන්නේ. ඒක මුළු රැහැන දිහා බලපු මුල් දවසේ ඇති වෙන්නේ නැහැ. ඒ වගේ මේ සතා වෙන් කරගෙන මුලින් දැකපු දවසේ ඇති වෙන්නේ නැහැ. මේ දිගකට සංසන්දනාත්මකෝ සතාගේ රූප සතහනක් දැකලා, ඌගේ දුවන පයින් ආකාරයක් දැකලා නැවත නැවතත් අර සමූහයට සාපේක්ෂව බලාගෙන ඉන්නකොට අන්න ඒ සතා කොතන හිටියක්. මේ වෙන්නේ රැළ මාරු කරක්. එන ඒ රැළේ මුලින් හිටියක්, මැදින් හිටියක්, අගින් හිටියක්. අන්න සතා හඳුනගන්න පුළුවන්. මේකට කියනවා තිජ්ජ ලක්ෂණය කියලා. අරමුණෙන්ම අරමුණටම විශේෂ වූ ලක්ෂණ. මේ කියන සතහන, මේ කියන ආකාරය, මේ කියන තිජ්ජ ලක්ෂණය කියන මේ තුනටම කියන ස්වභාවික ලක්ෂණ කියලා. ඒ නිසා මේ ස්වභාවික ලක්ෂණ දකින්න අවස්ථාවේ කිසිම විපස්සනා ස්වරූපයක් නැහැ. එතෙන් තියෙන යාන්ත්‍රික ස්වරූපයක්. පොරිදරියකට ආයන්න ආයන කියලා දෙන්නවා. එන්නේ මේ අවස්ථාවේ යෝගාර්ථ විශේෂ ප්‍රතිඵල බලාගෙන එනතන් දෙන්නේ මේ සිය උපදේශ ගන්න නොගෙන ලොකු ලොකු දේවල් හිතමින් භාවනා කරන්න පටන් ගත්තොත් ඒ යෝගාවචරයේ හිතේ ඉඩක් නැහැ සතහන දැක්කා. සමාත අනිත්‍ය දුක්ඛ අනාත්ම හොයනවා ඉන්න පුළුවන්. ඒ වගේ මේ සතහන පළවෙනි පින්දීමෙන් දෙවෙනි පින්දීම, දෙවෙනි පින්දීමෙන් තුන්වෙනි පින්දීම, නැත්නම් පළවෙනි ආස්වාදයෙන් දෙවෙනි ආස්වාදයෙන් තුන්වෙනි ආස්වාදයේ වශයෙන් මේ ආකාර වෙනස් වීම වැඩිම යෝගාවචරය හිතන්නේ කොහොමද වැඩක් විකුන්චි ළමෙන්පත් කරන්න පුළුවන් වැඩක් ඕකේ වටිනාකමක් තියනයි කියලා හිතන්නේ නැහැ. ඒ නිසා යෝග අවධියට ගැඹුරකට යากන් හම් වෙන්නේ නැහැ. ඒ මොකද මූල ආරම්භය වියාකුල සහිත නිසා. ඉතාලම ගැඹුරකට යන මේ භාවනාවේදී මුල හොඳට තහවුරුලා තියෙනවා. ඒ තහවුරුව එන්නේ ඥාන ධර්මයක් මත. අන්නේ ඥාන ධර්මයේත් නියමානුකූල යම යෙදවීමක් තමයි මේ නිවැරදි එල්ල කිරීමෙන් සහ නැවත නැවත හිත යෙදවීමෙන් කරන්නේ. මේ විදිහට යෝගාවචරය අරමුණ ස්වභාවික ලක්ෂණ වශයෙන් සංතහන් පඤ්ඤාතිය, ආකාර පඤ්ඤාතිය, තෙච්ච පඤ්ඤාතිය වශයෙන් ආත්තරමුණ දැක ගන්නවා. මේ විදිහට අරමුණ දැක ගත්තොත් දැන් යෝගාවචරය කියන්න පුළුවන් මේ අවස්ථාවේදී හිත නාම ධර්ම රූප ධර්ම වෙන් කර ගන්න මට්ටමක් තියෙනවා කියන්නේ. අරමුණ මේකයි කියලා හොඳට ගන්න. අරමුණේ සතාන ගන්න. අරමුණේ ආකාර ගන්න. ඒ අරමුණෙත්ම ආවේනික ලක්ෂණ ගන්න. මේ විදිහට මේ කර්ණ තුන දැකීම ඊගාව පන්තියට සුදුසුකමක් දෙනවා. වෙන විදිහට කියනවා නම් ස්වභාවික ලක්ෂණ දැක්කට පස්සේ සංතති ලක්ෂණයට හිත වැටෙනවා. ඒක චිත්ත නියාමයක්. යම් වෙලාවක ස්වභාවික ලක්ෂණයේ අඩුපාඩු තියෙන තාක්කල් චිත්ත සංතතියට වැටෙන්නේ නැහැ. ඒක නැම කරකැවෙනවා. වෙන විදිහට කියනවා නම් තමයි සතහන දැකගත්ත ආකාරය දැකගත්ත අරමුණ සම්පූර්ණ එහි අත්තා වූ විශේෂිත ලක්ෂණ දැක ගන්නකන් ඉවසන් නැතුව අරමුණු මාරු කරනවා නම් හිත පණිනවා නම්
ඒ අරමුණ සම්පූර්ණ දැක්ගත්තේ නැති නිසා සංස්කෘතියට වැටෙන්නේ වෙන අරමුණක ආයෙත් පටන් ගන්නවා සංස්කෘතහන ආකාර දැක්කා. මේ නිසා යෝග ආවදයට අවවාද කරන උපදෙස් දෙනවා ඇති තාක් දුරට එකම ඒකාකාරී අරමුණක් තියෙව ගන්න. මතුවෙන පින්දීමක් ඒ අවස්ථාවේ ගෞරවයෙන් යුක්ත අරමුණ කරා. අරමුණු කරමින් මේ සතහන එහිම ආකාර එහිම ඇතා වූ ඒ පින්දීමතම ආවෙනික ලකුණ. මෙන්න මේ විදිහට හිත හොඳට සූක්ෂමව යොදවන්න යෝගාවචරයට එකම පින්දීමක් හෝ හැකිලිමක් අතනහැර දිගට පැවැත්වීමේදී වටිනාකම වැටහෙනවා. මේ විදිහට වැටහෙනකොට මේ පින්දීම තුළ ඇත්තා වූ සන්තතිය වැටහෙන්න ගන්නවා. පින්දීම කියන්නේ එක වැඩ පිළිවෙලක් නෙවෙයි. එක වරකට පින්දෙල පින්දීමක් නෙවෙයි. පින්දේ රැලි ගහමි. සමහර වෙලාවට ඒ ඇතුළ වාත රැලි. සමානක උණුසුම්. සමාද සිසිල් ගති. සමාද පාර ගති. සමාද පැතිරෙන ගති. වැగిරෙන ගති. নানা ආකාර දේවල් තියෙනවා. මොකද ඔබද කරු පෙරුවේ නැත්තම් නැත්තම් සුවිශේෂිතව බැළුවේ නැත්තම් එකක් විදිහට නැති. දැකලා යෝගාර්ථය හිතන දැන් මම පින්දීම ගන්නවා. දැක්කා දැන් මොකද කරන්න කියලා. නමුත් ඇත්ත වශයෙන්ම තියෙන්නේ ඉහතාව අංගෝපාංග අත ස්වභාවික ලක්ෂණ නදක්ම නිසා පිට ඉදිරියට යන්නේ නැහැ. ධර්ම ගෞරවයේ මදි. දින උපදේශ කලකන මදි. මේ නිසා කලකහන් සුද්ධ කරනකොට සෑම වෙලාවකම යෝගාවචරයද මතක් කරනොත් අරමුණ මොකද්ද කියලා තමයි පැහැදිලිව දැනගන්නේ. මේ තින්දීමක් වෙන වෙලාවම තින්දීම වගේ. එයටම හිත යදවීමේ ලක්ෂණක් වශයෙන් මෙනෙහි කළ ආකාරය දැනගන්නවා. මේක තින්දීමක් කියලා මෙනෙහි කළා. එහෙමනම් අරමුණ ගන්න හිතයට යොදු කරා නම් යොමු කරා නම් ඒ කාන්තේ මේ එකපැත්තක් හෝ දකින්කොට වැටෙන ආකාරයක් සංසන්තානයක් දැක ගන්න. මේක මතක් කරන්න බකට තියා ගන්න ඕනේ. මම කියන්නේ මතුණා මම මේක පින් වෙනවා කියලා පින් වෙනවා කියලා මෙනෙහි කළා. එතකොට මට ඒක බැලුමක් පින් වෙනවා වගේ වැටුණා. කුණකට රෙද්දක් පනින්නවා වගේ වැටුණා. බරක්සේ වැටුණා. ප්‍රශ්නයක්සේ වැටුණා. අන්නේ ආරම්භ විස්තර උනා. ඊගාසරේ පින්බිය වෙනේ කරනකොට මට ඉස්සර තුනකට වඩා ලොකුවට වැටුණා. නැත්නම් අර හැල් වෙලා ගියාගෙන අර කලින් කියපේක සාපේක්ෂව බලන්න යනකොට මේ පින්බීමේ තියෙන්න පුළුවන් යම් තාක් හැදකල් තියෙනවා. ඒ සියල්ලම දැක ගන්න අවශ්‍ය බවහන යනකොට පින්බීම තුල ඇත්තා වූ වැඩ එකක් නෙවෙයි වැඩ පිළිවෙල. නැත්නම් ක්‍රියා රාශියම දැක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ස්වභාවික ලක්ෂණ දැකගන්නේ ඉතාවත්ම ප්‍රමාණිකෝල. ඒ ස්වභාවික ලක්ෂණ දැක්කට පස්සේ පිපින්දීමෙන් අරගත් ආව මේ අභ්‍යාසෙ ඕනම අරමුණකට සාධාරණ කරගන්න පුළුවන්. මුලින් නම් ඉතාම ප්‍රිය අරමුණ, ඉතාම අප්‍රිය අරමුණ අමාරුයි. නමුත් මධ්‍යස්ථ අරමුණ සඳහා මේක පතුරවන්න පුළුවන්. මේ පතුරුණාට පස්සේ හිත ඉබේම සංතති ලක්ෂණයට වැටෙනවා. මෙන්න මේ සංතති ලක්ෂණයට වැටෙන අවස්ථාවේ ඉනකොට තමයි යෝග අවතරයට යම් ප්‍රමාණයක සැක දුරවීම පටන් ගන්න. එතුවා කලනම් ිතාම ගොරෝසු අරමුණු, ිතාම ප්‍රිය අරමුණු, අප්‍රිය අරමුණු වශයෙන් බැහැර කරන කොටස් තියෙනවා. නමුත් මේ තමන්ගේ භාවනා ශක්තිය, ඉවසීමේ ශක්තිය වැඩින ආකාරයට මධ්‍යස්ථ තැනින් ඉඳගෙන අමාරු තැන් දක්වාම භාවනා දිනු කරගෙන යනකොට යෝගාවචරයට මේ සෑම අරමුණක් පාවිච්චි වෙලා, ිතාම ආශාවිච්චි වෙලා, අරමුණු ප්‍රිය වෙලා අප්‍රිය වේලාව මේ සෑම දෙයක්ම අරමුණ කරගෙන පටන් ගන්නත් පස්සේ මෙහි යත්තා වූ සතන් එපා වෙන ඇතින් ආකාරය ඒ යත්තා වූ විශේෂ ලක්ෂණ දෙත් ලක්ෂණේ අපාසේ විදිහට ස්වභාවික ලක්ෂණ වැටෙනවා නම් පින්දීම හැකලින් වගේම ඒකාවීමත් වැටෙනවා විශේෂයෙන්ම වේදනාව මෙනෙහි කරන වෙලාවේදී බොහෝ විට යෝගාවචරයක සුඛ වේදනාවක් කැලි ගැනීම සුඛ වේදනාවක් නම් ඒ ගැටීම ඉබේම සිද්ධ වෙනවා. නමුත් යෝගාවචිතාමේ අරමුණක් විනිවිද සාංශුද්ධෙන් බලන ගතිය මතුනොත් යම් තැනකදී වැටෙනවා වේදනාව මතුණත් මෙනෙහි කරාට යට වෙන්නේ නැහැ. ඒක දැක ගන්න බෑ. ඒ මොකද වේදනාවිතේ ආසාව තියෙනවා. මෙන්න මේ විදිහට කරුණු දැක ගන්නකොට නම් යෝගාවචිතාට තමයි භාවනා ශක්තිය පිළිබඳ ආත්ම විශ්වාසය වැඩි වෙනවා සැකදුරු වෙනවා. මෙන්න මේ සැකදුරු වෙන පස්සේ තමයි අරමුණකත්තා වූ සංතති ලක්ෂණය ඉතාමත්ම ප්‍රකට වෙන මේ පුදී අභේ ඥාන මට්ටමකට පිට මොරාල්. මේ නිසා යෝගාවචරය තේරුම් ගන්න ඕනේ මේ වැඩ පිළිවෙලේ තියෙන ඉතාමත්ම ආනුපූර්ව අනුපූර්ව වැඩ පිළිවෙලක්. තමයි ෘචි උනාට කැමැති උනාට දෙන උපදේශ මාලාව
ඉක්මවලාට කළොත් චිත්තනම නැවත කරකවන්න පටන් ගන්නවා. යම් වෙලාවක උපදේශ මාලාවට අනුකටයුතු කළොත් හිත යෙදුනොත් හරියට එකලස වුනොත් අන්නේ හිත ඒකාන්තයෙන්ම එක විනාඩි කීපයක් තුල සක්‍රීය ලෝකාවතේන විනාඩි කීපයක් තුල පවා මේ විදිහට සංතති ලක්ෂණය හිත වැටුනොත් අන්නේ සංතති නාම සංතතිය රූප සංතතිය හේතු සංතතිය ඵල සංතතිය වශයෙන් විවිධාකාර ප්‍රවාහ රාශි වශයෙන් දක්වන්න පුළුවන්. ඒ විවිධ ගැනීමක් තමයි නැත්නම් හොඳතාවුවක් තමයි මේ උදී අධ්‍යය ඥාන අවස්ථාවේ පහළ වෙන්නේ. එතෙන් දිනන් හොඳ යෝගාචික වැටෙනවා. එහෙන් රූප බල්ල ලැබු සැපයත් දැන් මේ අරමුණක් විනිවිද දැකීමෙන් ලබන සැපයත් නැත්නම් ආමිෂ සැපයත් තීරාමිෂ සැපයත් අන්න ඒ විදිහට යෝගාචිකාගේ භාවනා හිතේ දියුණුව එක අරමුණක් විනිවිදීමෙන් ලබන්න පුළුවන් මේ අමානුෂික සැපයක් දක්වාම ගමන් කරනවනේ ඒ යෝගාවචරා සාසනයේ ප්‍රතිෂ්ඨාව ලබනවා. ඒ ලබන සාසනයේ ප්‍රතිෂ්ඨාව නිසා චුලසෝතාපන්න තත්ත්වෙත් නැත්නම් භවයේ එක භවයක් අපාගාමී නිවන මට්ටමටපත් වෙනවා. මේ පිළිබඳව වැඩි විස්තර අපි ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. යෝගාවචරයට මෙතනදී කෙටියෙන් මතක තියාගන්න තියෙන්නේ මේ සෑම අවස්ථාවක්ම ඊටාම යෝනිසෝමනසිකාරයෙන් බලන කෙනාට තම විචිත්‍රයි. ඊටාම සද්ධා ආදී ධර්ම වඩන සුළුයි. අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරනවන පිටිහෙන සුළුයි. තමන්ට මේ ධර්ම වල වටිනාකම නොදැනීම නිසා වටිනා මෙතෙක් කල් කරගෙන ආපු දේ පිටිහෙන් ඉඳ තියෙනවා. ඒ නිසා අපට තියෙන්නේ ඒ දේ ඊටාමත් නැහැ. ආරක්ෂාකාරීව රැකගැනීමේ ඉදිරියට ගමන් කිරීමයි. මේ ගමන් කිරීම සඳහා අවශ්‍ය වෙන සද්ධාව කුසල ඡන්දය වීර්ය සතිය සමාධිය ආදී ධර්ම වැඩිවෙත මේ ධර්ම දේශනාවේ අනුග කරුණු මූල ධර්ම අධ්‍යක්ීම හේතු වේවා වාසනා වේවා කියන මෛත්‍රී සහගත කරුණා සහගත ප්‍රාර්ථනාවෙන් අදට નિયમિત ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා. නිශ්චරණ වනයේ ආරණ්‍ය සිංහාසන වාසී පූජ්‍යපද ගෞරව උදවිය කර යම ජීව ස්වාමීන් වහන්සේ